ී ඊළඟට අහලතිීන ප්‍රශ්නය පින්වත් මහසඟරුවනෙන් අවසර. තමන් කර්නලද පිනහූ පවනිසා. එමගින් අං අයටද බලපෑම් එල්ලවිය හැකිද. උදාහනයක් ලෙස සීවලී මහරහත් උතුමන් වහන්සේගේ පින නිසා. උන්වහන්සේ අසල වැඩසීටන අනෙකුත් බිස්සූන් වහන්සේලාට ද පත්ති පහසුකං අඩුවක් නොවී. තවද ලෝසක මහරතන් උතුමන් වහන්සේගේ අකුසලේ නිසා. උන්වහන්සේ අසල සිට්න බිස්සූන් වහන්සේලාටද පිණ්ඩපාති හරිහටි නොලැබි. තමන්ගේ පිනහූ පවනිසා. මෙසි අනිත් අයටද බලපයම් එල්ලවී හැකිද. අපකිරි අනුකම්පාාවම් පහදා දෙන සේක්වා භාගවතුන් වහන්සේටත් සිසත් ධර්මේටත් ආරයවූ සඟරුවනටත් අපගේ නමස්කාරීවීවා කියලා. ර් ඒක සිද්ධ වන්නේ මෙන්න මේ විදිහට කවුරු හරි උතුමන් වහන්සේ නමාක් ප්‍රබල පු්්‍යකාරමයෝ කර ගත්තොත් සඟරුවන අතරි. ඊහි උපාසක උපාසිකවන් අතරි කවුරුහෝ උත්තමය කුත්තමාාවයක් ප්‍රබල පු්කාරමයයක් කරගෙන හිටියෝ ඒ උදවියගේ ප්‍රබල පම්බලයෙන් අනිත්‍ය ඇත්තන්ගේ දුරුවල අකුසල්ල වනත් මාර්ධනය කරගෙන දුරුව පබල කුසල්ල වනත් මාර්ධනය කරගෙන දුරුවල පැබල අකුසල්ල වනත් මාධයර දුරුවල කුසල්ල වනත් මතු කරගන්නට පුලුවන්කම ලැබෙනොමතු වෙනවා. ඒ අනිත් උදවියගේ ඒ පැබල කුසලයෝ හින්දා. ඒ උතුමාන්ගේ කුස ලයෝ හින්ද. අනි්‍යඇත්න්ගේ දුරුවල කුසල වනත් මතුකරගන්නට මතු වෙන්නට ඉඩ පස්ථාව සැලසෙනවා. එතකොට සත්පුරුස පින්වත්න සීවලී මහරාතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා වැඩම කරන කොට අනනි සාමින්න් වහසලැක දුරුවල කුසාදු වුනත්මතු වුණා. නමුත් ලෝසක මහරාතන් වහන්සේ වගේ නොලැබීමේ පැත්තේ අගුණේ වර්තනය වෙලා තිබ ස්වාමීන් වහන්සේ නමකින් ද අනි සාමීන් වහන්සේලාගේ කුසල් දුනත් තුරර්වල වුණා. එනිසා තමන්ගේ පිින්බව වර්තනයකරගන්නට ඕනි. තමන්ගේ පින හෝ තමන්ගේ පවහින්ද. අනෙත් අයටත් ඒ බලපෑමෙල්ල වෙන්න පුළුවන්. එක පවුලක වාසනාගුණේ සමහලි බිරිඳට තියන්න පුළුවන් ස්වාමයාට තියෙන්න පුළුවන් දූදරුවන්ට තියන පුළුවන්. ඒනිසා අනිත් ඇත්තන්ටත් ඒඇගේ පැමිණීමෙන් පස බොහෝ පයෝජයන් ලැබන්න පුළුවන් නමු සමහරුන්ගේ පැමිණීම මුළු ගෙදරටම කරතරයක් වෙන්න පුළුවවා. හිරිහට ගොඩක් ලබන්න හේතුවක් වෙන්න පුළුවන්. සමහලාට ආහාරපාන ඉදුම්හිටුන්න ලැබී යන කාරනාා බවා වෙන්න පුළුවන්. ඒ හැමෝගීම සංසාර වැඩපිරිවෙලි ඒ ඇත්තෝ කරගෙන් තියෙන කරමය අනුව. ඒයට ආහාර පාන දුංහිටුන් ආදිය ලැබන්න ඇත්නම් ලැබින් එම නෑ ලැබින්න තිෙනවානම් අනිත් ඇයට ඒවා මර්ධනයකර වෙන හරි මේව නොලැබී යන තත්ත්වයටම කවුණු ඒත්නවා. එනිසා තම අපෝ ඔ ඇත්තන් ික නිරන්තරීම ධර්මය හැසේන කියලා. සිල්වාත්වෙන්න කියන්නේ. කයවාචනය සංගවර කරගෙන පෙර දුරුවල කුසල්ලුනත් මතු වෙන්න ගන්නවා. ගුණවත්වෙන්න කියන්නේ. පෙර දුරුවල කුසල්ුනත් මතු වෙන්න ගන්නවා. කුසලේම වාර්තනය වන විදිහට කටයුතු කරන්නට වග බලාගන්න ඇසුරපින්. වර්ත්න ඔය ඇත්තන්ට හොඳ ප්‍රතිපල් නරක ප්‍රතිපල් ලබා දෙෙනවා. එහි නිස්සාන්ද පලේ විදිහට කර්මය ගලාගෙන යනකොට කුසල පිියුණු උදවියගේ කුසල කරමයෙන් අනිත් ඇත්තන්ට යහපතත් අකුසලයෙන් පියුණු උදවියගේ අකුසල කරමයෙන් අනිත් ඇත්තන්ට අයපතත් සිද්ධවෙන්න පුළවා.